ලංකාවේ තිබෙන විශාලම දේශපාලන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහත්තයා ඒ පක්ෂේ බාරගන්නකොට 144ක් ඡන්දෙ තිබුණු පක්ෂයක්. අන්තිමට ඒ පක්ෂයේ ලකුණෙන් ඡන්දෙ ඉල්ලන්න බැරි නායකයෙක් බවට එතුමා පත් වෙලා තියෙනවා. ඉතින් මොන UMP කාර්යයද එතන රැඳෙන්නේ යන්නේ? ඒ හින්දා ඔක්කොම බංකුලොත් වෙලා තියෙන්නේ. එයාගේ මැතිවරණ ව්‍යාපාරයත් අසාර්ථක බවට පත් වෙලා තියෙන්නේ. මොකද අපි අර යාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ කිව්වා වගේ අර ඔක්කොම විකුණන්න උත්සාහ කරනවා. ඊළඟට ඒකේ දාලා තිබුණා දේශීය කර්මාන්තව ගොඩනගනවයි කියලා. දැන් මට ආරංචි මේ සතියේ වෙනකොට ඉන්දියාවෙන් තව බිත්තර මිලියන 3ක්දෝ 2ක්දෝ ගේන්න දැන් ආනයනය කරන්න සම්පූර්ණ ඇනවුම් බාර දීලා තිබෙනවා. මම හිතන්නේ මේ සිකුරාද වෙනකොට ඉන්දියාවෙන් බිත්තර මිලියන 3ක ප්‍රමාණයක් ලංකාවට ගෙන්නනවා. ඉතින් පේනව නේද රනිල් වික්‍රමසිංහ මහත්තයා හදන්න යන ආර්ථිකය. ඉතින් අඩුම ගානේ බිත්තර ටිකවත් මේ රටේ හදාගන්න බැරි ආණ්ඩුවක්. ඉතින් එවැනි ආණ්ඩුවක් ඇවිල්ලා සුරංගනා කතා කියලා ප්‍රතිපත්ති ප්‍රකාශ දීලා රටේ ජනතාවට කියනවා එයාව විශ්වාස කරන්න කියලා. ඉතින් මම විශ්වාස කරනවා රටේ ජනතාව එහෙම විශ්වාසයක් නැහැ. අද මේ ආණ්ඩුව ගෙදර යවන්න සියලු දෙනාම අද බලාගෙන ඉන්නේ. ඉතින් මං හිතනවා අපිට විශාල ලෙස අපේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මැතිතුමා වට ලංකාවේ ඉන්න සියලු ජන කොටස් අද ඒකරාශී වෙලා තිබෙනවා. අද කඳුකරේ දිගම්බරම්ලා එක පැත්තකින්, මනෝ ගණේෂන්ලා, රාධා ක්‍රිෂ්ණන්ලා, අනිත් පැත්තේ නැගෙනහිර පළාතේ ඉන්න නායකයෝ රවුෆ් හකීම්, රිෂාඩ් බදුරුද්දීන්ලා, අනිත් පැත්තේ උතුරේ තමිල් අරසු කච්චි, ඒ වගේම දකුණේ ඉන්න සියලුම බලවේග, අද රට වටාම ඉන්න ඒ සියලු දෙනාම සජිත් ප්‍රේමදාස මැතිතුමා වටා ඒකරාශී වෙලා මේ රටේ සියලු ජන කොටස්වල විශ්වාසය දිනා ගන්න පුළුවන් නායකයෙක් බවට අද එතුමා පත් වෙලා තියෙනවා. බොහොම ස්තුතියි. මොනාරිය අහන්න තියෙනවා. දැන් මෙහෙම දැනට දැන් මම නම් ඔය සමීක්ෂණ එක එක සමීක්ෂණ එක එක අයට මේ වාසි වෙන විදියට තමයි හුඟක් සමීක්ෂණ පත් වෙන්නේ. ඉතින් ඒක අපි අනිවාර්යයෙන්ම දන්නවා. මේ අරය දෙනවයි කියලා ඒගොල්ලන්ට පක්ෂව සමීක්ෂණ කට්ටිය කියනවා. ඒ වගේ අපේ කට්ටිය එහෙම කියන්න පුළුවන්. නමුත් මට තියෙන ප්‍රායෝගික තොරතුරු මම ලංකාවේ පුරාම රැස්වීම් වලට සහභාගී වෙන කෙනෙක් හැටියට දකුණ හා මධ්‍යම කඳුකරය ඒ වගේ මම නගෙනහිර පළාත ඒ වගේ ප්‍රදේශවලට ගියාම මට ලැබුණු තොරතුරු තමයි ප්‍රායෝගිකව ඒ සියලු තැන්වල සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරියෙන් ඉන්නවා. එතනදී අනිත් පැත්තෙන් ජනතා විමුක්ති පෙරමුණේ ඡන්ද ප්‍රමාණය මේ මැතිවරණයේදී විශාල ලෙස ඉහළ යනවයි කියන එකත් එහෙම තියෙනවා. නමුත් දිනන්න තිබෙන ඉඩකඩ හා දිනන්න තිබෙන හැකියාව තිබෙන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමාට කියන එක තමයි අපි යන තැන්වල අපිට ලැබෙන තොරතුරු තියෙන්නේ. සජිත්ට අනුර පරද්දන්න බැහැ කියලා කියන්නේ ජනාධිපතිතුමා දිනන්නෙත් නෑ. ඒක එයා එක පැත්තකින් පිළිගන්න ගමන් අනිත් පැත්තෙන් එයාට ඕනේ සජිත් පරාද කරන්න. ඒක තමයි එයාගේ අර තියෙන එයාගේ හදවතේ තිබෙන ප්‍රාර්ථනාව. එයාගේ හදවතේ ප්‍රාර්ථනාව තමයි සජිත් පරාද කරන්න ඕනේ කොහොම හරි. එයා පෙරදුනත් එයාට ප්‍රශ්නයක් නෑ. මොකද එයා මේ ඡන්දෙ ඉල්ලන්නේම එයා පරදිනවා කියලා දැනගෙන. රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ ඡන්දයට ආවේ දිනන්නේ නෙමෙයි. හොඳට මතක තියාගන්න. එයා දිනන්නේ නැහැ. ඒක එයා දන්නවා. එයා දැනගෙන තමයි මේ ගේම් එක ගහන්නේ. නමුත් එයා හිතන එයාට ඕනේ සජිත් ප්‍රේමදාස මැතිතුමාව පරාද කරන්න. මොකද එයාට ලොකු වෛරයක් සජිත් ප්‍රේමදාස මැතිතුමා. එයාගේ දැන් තියෙනවා පෞද්ගලික න්‍යාය පත්‍රයක්. එයා ඒ පෞද්ගලික න්‍යාය පත්‍රයේ තමයි මේ වෙලාවේ ක්‍රියාත්මක වෙන්නේ. ඒ පෞද්ගලික න්‍යාය පත්‍රයේ තමයි සජිත් ප්‍රේමදාසව පරාද කරන්නේ. ඒක පරාද කරන එක එයා හිතනවා ඒක අනුර කුමාරට උදව් කරලා ඒක කරන්න පුළුවන් කියලා. ඒ හින්දා තමයි එයා යන තැන්වල අනුර කුමාරට